ගේ මහනු පල්ලෙ කල න්තර චාතික ක්‍රකට ්‍ර ඩ ගගේයේද අද පස්සරු තුනට රම්බනවා. තරගට සූ නම් වන දෙපල ක්‍රීටකින් ඒයේ එම ක්‍රඩංගනයේදී පුහුණවීමම්සදු කළලා. දෙදහස්ථ හත වසරේ සිට දක්වා ඉන්දාව සහා ස්ාන අතර පත්ත ඇතේ එක්දින තරග පහක් පමයි. එන් තරග හතරක් ඉද ාවච්චයි කත් අතර පා ස්ානේ ච නතිවෙන්නේ එක්තරයක් පමණයි. අවසන් වරට දෙදහස්දහන් නම වසරේ ොක ු ක්‍රික තරකාාවල යා ේ පැති තරග ච ඉන්දාව සත වුණ. ට පෙස් ලකවහ ගලා තිශ අතර පැති රගේ සඳහ භාවිත කකළ තනතීරුව අද තරගේට භවිත කරන්නේ නෑ. අද තරගේ සඳහා නවතම තනතීරුවක් සකස්කර ඇති බයිවාර්තා වන්නේ. පකිස්ානය සහ ඉද්‍යයාාවතර එක්දින තරග ඉතිහස සැලකීමේදී මෙතෙක් පාත ඇති තනග සංඛ්‍යාව එකසිේ තිස් දෙකක්.ඉන් තරග හැතැඇත්තුනක් පාකිස්ානයයක් තරග පනස් පහක් ඉන්දියාවච්ාය ගතා. තරග හතර කවසන්න වේ තීරනයකින් තොරවයි නැවනට පකිස්ාන කණ්ඩෑම එක්දි න ක්ඩෑම් ශ්‍රනිිතකිීමම අුව ලෝ පල මුස්ථන පසුව නාතර ඉන්දිය ක්ඩෑමට ශ්‍රණිතකිරීමම් ලෙක් තුව ාන . ආයන කුසන ත ගලීති හසේ වැඩම අස්ථාව කරල හිමිරගෙනැතිමෙන්නේ ඉන්දියාවයි ඕු ුරතා හතක් ස අනුරතා තුනක් මිරගනැති වෙනවා පකිස්ානේ අවස්ථා දෙකද ආශයන ක්‍රට් කරල දිනා ගත්තා. ඔොන් අවස්ථා තුුණනකද අනුශුරින් බවට පත්ව තිබෙනවා. පසුගගේ වසරේ විස්්සයි විස්් ආකෘතියට පැවැදි ආසියානු ක්‍රට්තරගාවලී අනෂූරතාවද පකිස්ථානයහිම කරගත්තා. මෙවරතනගලයේ දී ඉන්දියාවවස්සාහභාග වෙන පළමු තරගැයි අද පැත්තෙන්. පකිස්ානය සිය පලමුතරගීද නෙපාලිය පරජය කරමින් ලුණු දෙසිතිස් අටකච්චයක් වාර්තා කළ. අදතරනගීදී ඉදිියාව රෝහිෙත්් ෂමාගේ නායකත්යෙන් ස. පංකිස්ානය බර් අසම්ගී නායකත්තයෙන් තරග වැදීමට නියමි.